පලමුුවන දේව ප්‍රකාශනය ශුදෝ පවුලුතුමන් විසින් එපේසිවරුන්ට ලියනලදහසුනෙන් උපුටාගත්පාටයකි. දේව කැමැත්තෙන් ක්‍රිස්සුස් ජෙසුස් වහන්සේගේ ප්‍රේරිතවරේකුවන පාවුලුනම් මම එපිසේ සිටින ජේසුස් කෘිසුන් වහන්සේ අදහන සැදැහැවතුන් වෙත ලියමේ. අපගේ දෙවිපයාණන් වහන්සේකින්ද ස්වාමින්මන ජේසුස් ක්‍රිසුන් වහන්සේ කෙන්ද කරුණාව හ්‍යාදධය ඔබ හටවේවා. ක්‍රිස්තුන් වහන්සේ තුළින් ස්වර්ගය ස්ථානවල සියලු අධ්‍යත්මික ආශිල්වාද අපට දෙවා වදාල අපගේ ස්වාමින්වන ජෙසුස්ග්‍රිසුන් වහන්සේකේ පියණන්பෝ දෙවන් වහන්සේට ප්‍රශංසාවේවා. ප්‍රේමීන් උන්වහන්සේ ඉදිියෙහි අප ශුද්ධව නො කැලැල්ව සිටින පිනිස. ලෝකය මැවීමට ප්‍රථමයෙන් කරිස්තුන් වහන්සේ තුළ දෙවන් වහන්සේ අප තෝරාගත්සේක තවත ස්වකය ප්‍රසාතය හා අරමුණ අනුව ජෙසුස් කෘිස්සුන් වහන්සේ කරන කොටගෙන උන්වහන්සේ අප දරුකමට පිළිකන්න පිෙනිස දෙවන් වහන්සේ පෙර නියම කලසේක උන්වහන්සේ එසේ කළේ තමන් වහන්සේගේ ප්‍රේමයාණන් වහන්සේ තුළ අපට දෙෙව වරපසාදය අනුව ලබාතුන් මහිමාන් විත කරුණාවේ ප්‍රශංසාව සඳාය. ක්‍රරස්තුන් වහන්සේගේ යාගික රෘතිීරය කරනකොටගෙන දෙවන් වහන්සේගේ වරප්පසාද සම්පතේ ප්‍රකාරයට අපට මිතිමත් පෞකමාවත් ලැබයඇද. ඒ වරක් ප්‍රසාදය සියලු ප්‍රඥාවෙන් හා නුවනින් උන්වහන්සේ අපට බෞුලව ප්‍රතාානය කර වහන්සගේ කැමැත්තේ අිරහස අපට දන්ව වදාලසේක. එසේ කරනලත්දේ තමන් වහන්සේ කෘසුන් වහන්සේ තුළ සිය කැමැත්තෙන් නියමකරගත් සවකිය අභි ප්‍රාය අනුුවය දෙවියන් වහන්සේගේ ඒ අපි ප්‍රායනම් නියමිත කාලේති ස්වර්ගෙහිද පොළොවෙහිද එනම් මුළු විශ්වෙහි ඇති සියල්ල ක්‍රස්සුන් වහන්සේ යටතේ එක්සත් කිරීමය. දේමචචනය මෙසේ! ශුද්ධවර ලූක්තුමන්ගේ සුශේෂයෙන් ඔපුට ගත්පාටයකී. ඔබට වන විපතක මහත ඔබගේ පියවරුන් අතින් මැරුන්කෑ දිවසිවරයන්ගේ සොහොන්කොත් ඔබ ගොඩ නගන්නහුිය. එසේ කිරීමෙන් ඔබගේ පියවරුන්ගේ ඒ ක්‍රියා ඔබ අනුමත කරන බව සහතිික කරන්නාහුය. ඔවුහු! ව මැරූහ ඔබ ඔවුන්ගේ සොහොන්කොත් ගොඩ නගන්නහුය ඒහෙන් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පවසන ලෙස දිවසි වරයන්ද ප්‍රේරිතයන්ද ඔවුන් වෙත යවන්නමී. මනිශ්‍යෝ ඔවුන්ගෙන් ඇතමෙකුට තලා පෙලා ඇතමෙකු මරාදමතිී. මෙසේ ආබෙල්ගේ මරණය පටන්. ජාසනය හා සුද්ධස්ථානය අතර මරණ ලද සෙකරියස්ගේ මරණය දක්වා ලෝකය මැවීමේ සිට වගුරුවන ලද සියලු දිවසිවරයන්ගේ ලේගැන මේ පරම්පරාව වගකය යුතුය එසේ මේ පරම්පරාව ඒ ගැන වගකිය යුතුයයි මම ඔබට කියමි. වෙනේ දරේනි ඔබට වන බිපතක මාත විද්‍යාවේ යතුරු ඔබ ගෙන ගියාහුය. එගෙත් ඔබම ඇතුළු නොවවෝහූය ඇතුළු වන්නන්ද බලක්බාලූ වහුය. උන් වහන්සේ එතනින් ආ කල්ලි විනිියෝදරෝද පරිසිබොරුද උන් වහන්සේ කට වචනයෙන් අල්ලා ගනුවස් මාන බලමින් බොහෝ දේගැන විවාාධයට පොළඹුවනු පිණිස. වහන්සේ අවත්සාලීමට පටන් ගත්හ ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේ. අපි මේ ලෝකයේ ඉන්න ඇත්තට මැයි. මේලෝක අපිට තියන මූලිකම ප්‍රධානව කැඳවීම මොකක්්‍ර. අන්දේ වචනය පලිනිිකීමට හරි පැහැදිව කියල දෙනවා. අපිසලිපිය පලි පරිචය තරන වගන්තති කියයනවා. ප්‍රේමේෙන් දෙවියන් වහන්ස ඉදිරී දිනක ශුද්ධව නිකැලැල්ව සිටින පිණිස ක ැවීමට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ ක්‍රෂ්ණ වහන්සි තුල අප තෝ රගත්සේක. ගොඩ තොරගත්තේ දිනික දෙහසිදිරයේ ශුද්ධව නිකැලැල්ලව ඉන්ඩ. දවසක සන්තූරයක්කෙන්ට සොග රාජ්‍ය ලබාගන්න. ඒක අපේ පරම අරමුණි ජීවත්වෙන හේතු ඒක ස්වර්ගරාජ ලබා ගන්න. න ප්‍රේමාන්ත එන්නේ. අපි අපි මහණඩෝනේ ඇත්තට මේ අරමුණ අපට මතකයිද නැත්තම් මේ ලෝක වෙන්න වෙන අරමුණු ලි හිරවෙලාද ද. ලෝක මාකට් කරල අපිට කියන්න වෙනම අරමුණු ගැනනේ හර සිද්ධුවකත්තියෙන්නේ විනෝද වෙන්න මේ වගේ තැනක් කම්ම වෙයිද නැහැනේ තියෙනවා මට වැි හොතනත් තියෙනවා දේ වශන හරි පැදිලේ ගැ කියන අද කිවත්තය කන. නවත් අපට මේ තැන මතක ඒතන මතක නෑ. මේ ලෝක අරමුණුත්ේ අපිට ඒවත්යෙන්නේ. දෙස් කොල දරු හිතනවා අරමුණ තමයි කොමරි ගෙන කැම්පස් ඇනික කියලා නිස පාඩම් කරනවා. හරි හැමැයි කැපස්නේ කොහගස්වර් නත්තන් ෆෙල් කිලාමතක. එනිසා පූජාවකටත් යන්නේ. විවාහක උදවී දරුමල්ෝ ඉන්න කට්ටිය හිතන අරමුණ තමයි දරුහන් දැනකට ගෙනන එක. එනිසා දරුවන්ට මූ ගන්න නවා. හැබැයි දරුවෝතයක පවවිපිටි සස්ර්ගයන් ෝඩි කියෙක මතක නෑ. එනිසා දරුවුණ ස පල්ලික්කන් යන්න සැදරන්න ඉන්නේ. සහ සේවාව කරනයි පවා. සේවාවම කරනවා. හැබැ සේවා ඔක්කොම කරන්නේ ස්වර්ගගේ වෙනිවෙන්නේ කියලා මත කනෑ එනිස පෙළකළ රසංකයන් ත්න. තිරන්නේ දරමුණමතක යරුණමතකයි. මේ ලොකෙ මොණඩ සෙල්ලම දැම්මත්. ස්වර්ගට ගෙනත අප යොක්කු ෆෙල්. මේ ලොකෙ ලොකුමගේ ඇතුළ ජීවත්ව වනත්. වටිනම වාහනේ පැද්දත්. ලස්සනව නොනව බැන්දත්. මොන දය කළත් ස්වර්ගිට ගෙනත්තම් ෆෙල්. ජීත අරමුණක. එඒනි ස වැදගත්යෙන්නේ කොම රිත්තෙන් පැනන්නේ ෙනි රමුණ මතතියන් ජීත්තෙම. අරමුණ මතකතියන් ජීවත්වෙනවා කියන තැනද. ලස්සන තාක්ෂණක උපක්‍රමයක්. ට ක්තර සාන්තූරියකගේ ජවිතෙක් දනගඩ ලබුණ. ජේසක කුඩා මල ඇගේ ඔටෝ බයග්‍රෆියකේ ලියනවා ඒ කාරණාවක්. ඇකේ නො ස්වර්ග මතක නොඩු පිරිස ඇ පොඩි තාක්ෂණි උපක්‍රමය පවිච්ච කලාලු මොක්ද ඇයි පොඩි ප්‍රශ්නයක් ඇහවලු. ප්‍රශ්ේ එකයි හැමමට මෑ ඇහවලු මං මේ කරන්්ඩ යනදය කලොත් මට සස්වර්ගටයනු උදවද බාධාවේද. හැම මොත මේ ප්‍රශ්නයවලු මේ ප්‍රශ්නය හා හාහා උදවෙනය කරල බාධාවෙන්ෙන න ක හිියල්. ස්වර්ගිගිය ඒද අෆිකරු එදිච්චරේ හරි සරණයි. හිතන්ට කට්ටි කතා කරවනෝ තැනක කතා කරන්නේ කාග හරි වැරැන්්දක්. ඇග නම කැතකරව කියෝනො හරි. ඔබටත් කටාග දෙයක්ත් තියනවා කියන්න. හරි කියට ප්‍රශ්නයන්නේ හැබ කියන්න කලින් අර ප්‍රශ්මය හන්ද. මක කිව්වත් ඒටමට පැත්ති තියන්න යගේ නම කතති නක පැත්තිි කියන්න මටමොක්ද වෙන්නේ. මටස්වර්ගයන් උදවේද බාධාවයිද. ඔබේ ප්‍රශ්නයහවොත් ඔබේක කියන්නේ නෑ. ගයන්න බාධාව නිර්මාණය කර ගන්නේ නෑ. හිතන්න යම්බුද් දෙලක් හොරගගර අවස්ථාවත්ති න පන්දහකයන් වැඩපොලෙින්ක් කට අතහු වෙන්න ප්‍රශ්නයන්නේ හර ගණඩහුුවෙන්න්නඇත්ත හැ ය ප්‍රශ්යහන්ද ොකද ගත් කම්පෙන්ට වෙන පාඩුව පත්තකග ද න්නකු මට වෙන පාුව මද ටම ද වෙන්නේ මට ස්ර්ගයන් වර වේෙන මට ස්වර්ගයන්න බාදාවන්න නිමාණය වෙනවා. ඒ ප්‍ර්නයහොත් ඔබ ගන්නේ නෑ පැහැදිල්ලිද ඒ අරමුණ මතක තියාගෙන වැදගත්. අරමුණ වෙනුවෙන් ගමනක් කිය වැදගත්. නි තේරුම් ගම වචනය පැහැදිලි අපි ජීවත් වෙන්නන්නේ ස්වර්ගයන්ඩවෙන්න මොකොටවත්න වෙස්වාර්ගයන්ට. එතින්ට ගීනතම් ෆෙල්. ඒනිසා පුළුවන්ට තාක්ෂණකු පක්‍රමය පවිච්චි කරගෙන. අර ප්‍රශ්නය හාහා හාහා උදව්වෙනයව කරලා බාධාවෙනවට ොකරඉදලා කොහොමර අරවුණටයම. ඒස්වාර්ගියය ජීවිත උරුමර ගම. ඒස්ද බලේෂක්තිය පතා යක්ක්ෂා කරමු. ශද ස්වාමණය වහන්ස ආන්තර බරව කියලා දුන්නා. ම ජීවත් වන්නයි කියන රනාව. මෙලෝක මං ගොඩක් දේවල් කරනවා වෙෙන්ඩ පුළුවන්. හැබැයි මගේ අරමුණ, මේලෝකෙ දේවල් වල හිරවෙලයින්න එකක නෙවේ. දවස ොහන්සේ ගාවටනෙක සද්ධහත්තනික ස්වර්ග ීත රම කරගන්නේික. එන සස්වාමිනි අරමුණන මට අමතක වෙන්ඩ දෙෙන්ඩෙ පා. එස්වර්ගේ මාන සිත ොල තියාගෙන මං කෝහමරි සන්තුරයෙක් වෙනවා කියන තැන නක් ජීවත්න රම්දන්න. අර ජේසක කුඩං වල වගේ. ළුවන්න්න යගේ ඒ ලස්සන තාක්ෂණක උපක්‍රම පාවිච්චි කරලා ජීවිත හැම මහොත්තකම පුළුවන්නක්, මේ කරනද මංකලොත් මට ස්වර්ගට යන්න උදව්වේද බාධාවීදේ ප්‍රශ්නය හන් ස්වාවන මට වරන්දන්න. ඒ හර අරමුණ මගේ ඔළුවේ තියාාගන්න මට වරන් දෙෙන්න්න. ඒ හරදික ස්වර්ගල්ල බාගන්න ස්වාමණි මට වරන් දෙන්න. මේකද අපගේ ස්වාමීන් වන බොහන්සේගෙන්ම අපට ලැබේවා අමෙන්?